අපි අද දවසේ ඉගෙන ගනිමු අපිට චිත්‍ර අඳින්දි වඩා වැදගත් වෙන මිනිස් මූණක් කොහොමද නිවැරදිව අඳින්නේ කියලා ගොඩක් වෙලාවට පොතපත ඇසුරෙන් චිත්‍රය ඉගෙන ගැනීම අපහසුයි මගේ පොත් කබඩයක් තියෙනවා ඒ එහෙම්ම තියෙනවා අර ඒ වගේ ඉගෙන ගන්න අමාරුයි කෙනෙක් අඳිනවා දැක්කහම මේකයි කියලා හරි අවබෝධ කරගන්න ලේසියි ඒ හින්දා ගුරුවරයෙක් ළඟ අඳින කෙනෙක් ළඟ ප්‍රායෝගිකව කෙරෙන අතරේ තමයි ඉගෙන ගන්න ඕනේ එහෙනම් අද මිනිස් මූණක් කොහොමද නිවැරදිව අඳින්නේ කියලා කියලා දෙන්න මේක හරි ලස්සන නීතියක් තියෙනවා නිකම්ම අඳින්න බෑ ඒ හින්දා අපි ඒක කොහොමද හැදිලා තියෙන්නේ කියලා අඳිමු මම ඔබට බොහෝ දරුවන්ට වුමනා වෙන නිසා පහසු වෙන්න මම කියලා දෙන්නම් අපි ගොඩක් වෙලාවට මූණක් දිගින් ටිකක් වැඩි ඒ හින්දා අපි අර බිත්තරයක හැඩය විතරේක හැඩේ ගන්න පුළුවන් නම් ලස්සන මූණක් ඇඳ ගන්න පුළුවන් අපිට ඕනේ එකනේ මූණ ලස්සනට ඇඳගන්නේ එහෙනම් මේ එක එක හැඩ මූණු තියෙනවා එහෙනම් අපි ඉස්සලා මේ හැඩේ පැන්සල හසුරුවද්දී බලන්න මම කරන හැටි එකපාර එක ඉරෙන් ඇඳෙන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ එහෙනම් අපිට අපේ නියමිත හැඩේ එනකන් අපිට නිදහසේ පැන්සල හසුරවන්න පුළුවන් ඒක තමයි ඒ බය අරෙන්න ඕනේ හැඩේ ආවෙ නැහැ කියලා ගැටලුවක් නැතුව එහෙම ඇඳලා ඊට පස්සේ අපේ මූණ හරි සමමිතිකයි සමමිතිකයි කියන්නේ රේඛාවකින් බෙදුවම කෑලි දෙකම එක සමානයි මෙහෙට හැක්කෙනවා කනක් එනවා නහය කොටසක් එනවා කටේ කොටසක් එනවා ඒ ඔයලට ඒ සමමිතික බව අපි ඉස්සලා බෙදාගෙන ඉන්නවා ඉහළින් ඉඳලා පහළට සමමිතික රේඛාව එතර මේ සමමිතික නිසා මොන දෙකටද මම ඉස්සරහට ඉන්න මූණක් තමයි කියලා දෙන්නේ. එතකොට මේකේ 3න් 1ක විතර ප්‍රමාණයක ගියාම අපේ S2 තියෙනවා. මූනේ S2 තියෙනවා. ඒ S2ේ සීමාව අපි වෙන් කරගන්නවා. S2ේ සීමාව. ඊට පස්සේ 9 තොල් දෙකක් තියෙනවා අපි උඩතොල කුඩාවට යටතොල විශාලව අඳිනවා සාමාන්‍ය චිත්‍රයක් අඳිනකොට මේවා වෙනස් ආයත් ඉන්නවා නැහැකට ඒ වුණාට අපි අඳින්න හුරු වෙනකොට ඒක ක්‍රමයකට හුරු වෙනවා තමන්ගේ කියලා ශෛලියක් එතකොට හැදෙනවා දැන් ඔන වැදගත්ම දේ ඇස්වල නැහේ කටේ සීමාවල් වෙන් කරගත්තා නිකටටත් ඉඩක් තියනවාද ඊට පස්සේ S2 අඳින්නේ කොතනද අපි උඩා කාලෙන් අපි අහුවෙච්ච තැන S2 ඇඳා හිතෙන තැන මෙතන කියලා හිතලා එහෙම ඇඳලා හරියන්නේ නැහැ S2 හැදෙන්න කලින් ඇහැක ඉඩ ප්‍රමාණයක් මැදින් ඉතිරි වෙනවා මැද ඉතිරි වෙනවා ඇහැක ඉඩ ප්‍රමාණය ඊට පස්සේ ඒ ප්‍රමාණයම අපව ඇහැක් 2යි 2යි 3යි S3ක ඉඩ ප්‍රමාණයක් එතන ගිහිල්ලා කුඩා ඉඩක් තමයි දෙපැත්තෙන් ඉතිරි වෙන්නේ ඇහැක ඉඩ ප්‍රමාණයක් මැදින් ඉතිරි කරා ඊට පස්සේ ඇහැක් අපි ඒක අඳුරු කරගමු ඇහේ S2 නිවැරදිව විදිහට අඳගත්තා ඒ ඇහැක් අනිත් පැත්ත ගැහුවම වගේ ප්‍රමාණයක් ආසන්න ඉඩක් තමයි නැහැට තියෙන්නේ තව ලොකු බෙදීම් තියෙනවා ඒක පසු කාලීන විගණන ගන්න පුළුවන් මූලික සරලව මම මේ කියලා දෙන්නේ මූණක් අඳිනකොට ඉස්සලාම මූලිකවම යන්තම් දැනගන්න ඕම නා ටික ඊට පස්සේ මේ ඇහැ එයට ඉවරෙන කෙලවරින් තමයි කන පටන් ගන්නෙ. එහෙනම් තමයි මට මේ කණ්ණාඩිය දාගෙන ඉන්න බලන් වෙලා තියෙන්නේ. ඈ මෙතනින් කන පටන් ගන්නවා. කම්පෙත්ත මෙතනට යනකම් යනවා. දෙපැත්තේ එහෙම. මේ නහය ඉවර වෙන තැනින් කන ඉවර වෙනවා. ඔබ සමහරට දැන් මේක නොදැනින් නැති මෙතෙක් කල අපි කන් දෙක දෙපැත්තේ කොහොම හරි දානවා එහෙම තිබුණාම අර දන්න කෙනෙක් බලපු ගමන් චිත්‍රේ වැරද පේනවා. එතකොට මේ කන ඇහැ කෙලවරින් කන පටන් ගත්තේ මේ උඩ සීමාවට යනකම් ගියා. නැහැ ඉවරන තැනින් කන ඉවරනවා. මේ ටික තමයි මූලිකවම. එතකොට මේ ටික මූලිකව දැනගත්තට පස්සේ අපි අඳිනකොට මිනිස්සු පන්දින හැම වෙලාවෙම මේ ටික මෙච්චර තදට නැතත් සලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ තැන්වල තමයි ඇස් කන් නැහය පවතින්නේ කියලා. දැන් මේක තුල අපිට මූණවල වෙනස් අය ඉන්නවා ඒක හදා ගන්න පුළුවන් මම ඇඳලා පෙන්නන්න
මෙතන ඇහැ මෙන්න මේ ඇහි බබා කියන කොටස එයා අපි අඳිනකොට ඇහි උඩ කෙළවරයි පහළ කෙළවරයි ගෑවෙන්න අඳින්න ඕනේ එහෙම නැතුව ඇඳහම ඒකෙන් එන හැඟීම වෙනස් මෙහෙම ඇඳුවොත් මැදකට වෙන්නේ ඇඳුවොත් බය වෙලා වගේ ඇහ ලොකු කරගෙන බය වෙලා වගේ ඉන්න එකක් තමයි පේන්නේ ඒ හින්දා ඇහෙන් හැඟීම් කියනවා ඒ අපි සෞම්‍ය හැඟීමක් අපේ මිනිස් රූපයට දෙන්න ඕනේ ඒ හින්දා උඩ කෙළවරයි පහළ කෙළවරයි ගෑවෙන්න ඇඳගත්තාම හොඳයි මේ දෙන්න ප්‍රමාණයෙන් එක ගාන වෙන්න ඕනේ සමාන වෙන්න ඕනේ ඒ කලුවින් ගිරියාව කියන කොටස අපි ඒක පාඩ කරගමු ඊට පස්සේ ඇහි බෑම ඇහි බෑමත් ඊට උඩින් එක එක නගේ වෙනස් වෙනවා අපි ෂිෆ්ට් එක දා ගන්න දැන් නහය නහය අඳින්න කොහොමද මම නහය වෙනම කියලා දෙනවා ඉරක් ගැහුවේ මං ඉස්සලා නහය සීමාට ඉරක් ගැහුවේ මේක දෙකට බෙදුවා මෙතනම කොට නගා ගන්න පුළුවන්. නහයේ පහළ තොල ළඟට යන කොටස එක කොටසක් පහළට යනවා පොඩ්ඩක්. චුට්ටක් පහළට යනවා ගොඩක් නෙවෙයි. චුට්ටක් පහළට ගිහිල්ලා මේ ඉර දිගේම අරන් අපිට පුළුවන්. අයනිට ටික හදාගන්න. මේ අඳුර ආලෝකයත් එක්ක 3D ගතියට අඳගන්න පුළුවන්. මෙතන තමයි අපි බුගෙඩියක හැඩය තියෙන එක පරිස්සමට අපි මෙතන මැදින් ඊට පස්සේ කට ඒකත් සමමිතිකයි උඩ තොල පහළ තොල මැදින් දෙකට බෙදුනා එක්කුවා මෙතනින් තොල දෙකට බෙදෙන්න ඕනේ සම්මිතික රේඛාවෙන් බෙදෙන්න එන්න කටේ සීමාව දෙපැත්ත සමාන වෙන්න ඕනේ එතකොට ඒකට අපිට යන්න පුළුවන් මෙතනින් ආපහු චුට්ටක් මේ ඉර දිගේම මේ ඉර වෙනස් කරන්න නැතුව දිගේ ගිහිල්ලා අපිට කටේ හැඩය මේ කඩදාසිය සමතලයි. අපි ඇඳ මූණ සමතලයි. හැබැයි අපේ මූණේ හරි අපූර්ව නිර්මාණයක් තියෙනවා. ඔබ බලන්න මෙතනින් නලල උඩට ඉල්පිලා තියෙන මේ හැඩයට. ඊට පස්සේ අපි නල ළඟින් මෙතනින් ගියාම මේ ඇතුළට ඉබිලා තියෙනවා. අපව නැහැ උඩට ඇවිල්ලා තියෙනවා. අපව මෙතනින් මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. ආ මෙතනින් යටට ගිහිල්ලා තියෙනවා. අපව උඩට ඇවිල්ලා තියෙනවා. යටට ගිහිල්ලා අපව උඩට ඇවිල්ලා. මෙන්න මේ ත්‍රිමාන ලක්ෂණ ටික මූණේ තියෙනවා. උඩ ඉඳලා නලල ඉඳලා යට ළඟට යනකම් උඩ ටෙල්පිලා යටට ගිල්ලිලා එහෙම එහෙම ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ ටික මතු කරගත්තොත් ත්‍රිමාන මූණක් ඇඳ ගන්න පුළුවන්. අපිට මේ මූණේ හැඩය තව ලස්සන කරගන්න ඕනේ කියලා හිතුවොත් අපිට ඕන විදිහට දා ගන්න පුළුවන්. ගෑනු මූණක්ද, පිරිමි මූණක්ද ඒක මේ තුලේ හදා ගන්න පුළුවන්. කොණ්ඩේ අඳින්න පස්සේ කනෙත් අපිට පේන හැටි අඳුරු කරද්දී ඉගෙන ගන්න පුළුවන්. එක පසු දවසක හරි අපි ඒක වැඩිදුරට ඉගෙන ගන්න තියාගෙන දැන් මේකේ බෙල්ල කෙලින් ඇඳුවොත් මං කිව්වා අර ලස්සන නැහැ කියලා ඉරියව්ව එඳ බෙල්ල හරවලාලි දැන් මේක පිරිමි මූණක්ද ගෑනු මූණක්ද කියලා කාටවත් කියන්න බෑ මොකද ලස්සන පිරිමිත් තියෙනවා ලස්සන ගෑනු අයත් තියෙනවා එඳ පිරිමිද ගෑනුද කියලා තීරණය අපි දාන කොණ්ඩේ එඳ අපි කොණ්ඩේ දැම්මොත් ගෑනු ළමයිට නම් මේක සමමිතික නිසා මෙතනින් බෙදිලා රොද බෙදලා කොණ්ඩයක් දාගන්න පුළුවන් හරියට මේ සමමිතික ඉරියව්වට මේ රොද බෙදිලා ඉන්න ඕනේ පිරිමි කෙනෙක් නම් පැත්තට කොණ්ඩේ පිරලා ඉන්න පුළුවන් කොණ්ඩ කර්ලි වෙන්න පුළුවන් ඒ ඕන එකක් කරගන්න පුළුවන් මම දෙවිදිය චුට්ටක් ඉස්සලා දල වශයෙන් කියලා දෙන්න අපි මේම දැම්මා කියලා
පැත්තකට පියරලා එහෙම කරොත් එයා පිරිමි දරුවෙක් එහෙම නැතුව තිබුණේක කොට බෙදලා කොණ්ඩේ දාලා ඒකට ගැලපෙන ලස්සන කොණ්ඩෙකක් උලංගට ගිහිල්ලා ඒ වගේ අලංකාර කරගන්න දේවල් කරගන්න පුළුවන්. කොණ්ඩේ ගොතලා අඳින්න ගියාම ලොකු වෙලාවක් ගියේ නැහැ කොණ්ඩේ ගොතන්න වෙලා ගියාට අඳින්න වෙලා යන්නේ නැහැ. ඒ ලස්සන මූණට ගැලපෙන හැඩ යොදාගෙන අලංකාර කරගන්න දැනගන්න ඕනේ මිනිස් මූණ කොහොමද අපි ලස්සන කරගන්නේ කියලා. අපි දැන් මේ මිනිස් මූණක් අඳිද්දී බොහෝ දෙනා වරද්ද ගන්න දේවල් ගොඩක් තියෙනවා ඒ ටික මේ අසුරෙන් අපි දැනගත්තාම අපි කරන වැරද්ද මොකද්ද කියලා ඒකෙන් අපිට ගැලවෙන්න පුළුවන් එතකොට අපිට නිවැරදි මූණක් ඇඳ ගන්න පුළුවන් එකක් තමයි S 10 කට අඳිනකොට ඒවා අදාළ තැන්වල නෙවෙයි තියෙන්නේ නියමිත තැන්වල නෙවෙයි තියෙන්නේ අපි ගත්තොත් එම එකක් පළවෙනි මූණේ හැඩය ගොඩක් අය මේ රවුමට ගන්නවා සාල වශයෙන් මූණේ මූලික හැඩේ නැතුව ඊට පස්සේ සමහර තැන්වල මම ඒක දැකලා තියෙනවා වෙන කොහෙන් හරි තැනකින් අරගෙන ඒක උපුටනයක් හැටියට සමාජ මාධ්‍ය ජාලවල එහෙම දාලා තිබුණා වැරදි දේවල් එතකොට මේ ඒවා අපිට හඳුනා ගන්නත් මේක ප්‍රයෝජනවත් වේවි එතකොට මේ විදිහේ රවුමක ඇන්දොත් අපේ මූණේ දිගටි හැඩේ නැතුව යනවා ඒකට අපි S එකතු කරන්නේ අපිට හිතෙන තැන්වල එතකොට මේ දෙක අතර සම්බන්ධය නැතු වෙනවා මැද ගොඩාක් ඉඩ ඉතිරි කරනවා මම ඒක තමයි මේක කියලා දුන්නේ S2 අඳිනවා S2 අතර වැඩිපුර ඉඩක් ඉතිරි කරලා තියෙනවා එතකොට 9ට මේ 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 ඉරක් අඳින්න පුරුදු වෙලා තියෙනවා මේ පැත්තේ ඉරක් එහෙම මූණි ඉරි නෑ කොහෙවත් එඳා ඒ 3D ගතිය පේන්න අඳුරු කරගන්න එක තමයි කරන්න ඕනේ නහය අර මේ කියන ඉල්පිච්ච ගතිය ගන්නෙ නෑ ගොඩක් වෙලාවට එඩකට අඳිනවා කට අඳෙද්දිත් මේ අතර දුර ප්‍රමාණය නහයයි කටයි අතර දුර ප්‍රමාණය වැරදියට පාවිච්චි කරොත් එතකොට අපි වෙන හැඟීමක් එන්නේ හරිද මම මෙහෙම උදාහරණයක් කියන්නම් ගොඩක් වෙලාවට මම ළමයිගේ දැකලා තියෙන දෙයක් S2 මෙහෙන් අඳිනවා නහය කොහොම ඇඳලා මෙහෙම ඇඳම නිකටට ඉඩක් නැහැ. මෙන්න මේ වැරද්ද ගොඩක් දෙනෙක් කරනවා. එතකොට මූණ පහත් කරගෙන ඉන්න එක තමයි පේන්නේ. නලල වැඩිපුර පේන මූණ පහත් කරගත් ඉරියව්ව තමයි පේන්නේ. එතකොට හරි කැතයි ඒක. එහෙනම් ඉස්සරහට ඉන්නවා නම් අර සම්මිත ඉරියව්ව අරගෙන තුනෙන් එකට බෙදලා එහෙම අඳින්න පුළුවන්. එහෙම ඇඳහම හරියට කෙලින් බලාගෙන ඉන්න ඉරියව්වක් ඇඳෙනවා. ඒක පැත්තට අඳින්න යද්දි ගැටලුව આવොත් මම පැත්තට මූණ අඳින හැටි ඊළඟ දවසේ කියලා දෙන්න. ඒක දැනට අපි ඇඳලා හුරු වෙන්නේ මූණවර ඉස්සරහාට විතරයි. ඒක මෙහෙම කන් දෙක දාලා හරියන්නේ නැහැ. ඒකත් වැරදි. අපිට හිතුවා දෙපැත්තෙන් කන් දෙක තියෙන කියලා අදහසේ හිටියොත් වැරදි. දෙපැත්තෙන් කන් දෙක තියෙන්නේ රීතියකට. මවලා තියෙන්නේ රීතියකට. මේ 9යි 8යි අතර පොඩි ඉඩක් තමයි තියෙන්නේ ගොඩක් ඈඩ් කරන්න එපා ඒකට මම උදාහරණයක් ඇටට අර පුංචි කතාවක් කියනවා අපේ විහිළු කතාවක් තියෙනවා සුද්දෙක් පිටරට ඉඳලා ඇවිල්ලා ටැක්සි එකක යන ගමන් එයාගේ රටේ
ආඩම්බරේ පෙන්නට ලංකාව එක්කෙන ලංකා බැංකු ගොඩනැගිලි ඉස්සර විශාලමක තිබේ. ඒක වෙනවා මේ ලොකු ගොඩනැගිලි තියෙනවා කියලා. අපේ කියන ඔහොමනේ අපේ රටේ තියෙන අහස උසර ගොඩනැගිලි කියලා. අහස ගෑවෙනවා කියලා. මෙයා ලැජ්ජා වෙලා ටිකක් දුර ගිහිල්ලා නම් අහස ගෑවෙනවාද කියලා. නෑ අහසට පොඩ්ඩක් පහලින් කියනවා. ඊට පස්සේ මේකට ලැජ්ජා වෙච්ච අපේ රටේ ටැක්සි ඩ්‍රයිවර් ටික දුරක් ගිහිල්ලා හෝටලය ළඟ නවත්තලා යන්න කලින් කියනවා දන්නවද අපේ රටේ මිනිස්සු කන්නේ නහයෙක් සුද්ධ පුදුම වෙනවා. කොහොමද නහයෙන් කන්නේ කියලා. ඇත්තටම නහයෙන් කනවද? නෑ නහයට පොඩ්ඩක් පහලින්. ඇත්තට සුද්ධ ගැහෙන ඒ හින්දා කට තියෙන්නේ නහයට පොඩ්ඩක් පහලින් කියන එක මතක තියාගන්න.